අර්ජුන මහේන්ද්‍රන් පත් කරපු මුල් අවස්ථාවේ ඉඳලම මම එවකට මගේ අගමැතිවරයාට මම කැමති වුණේ නැහැ අර්ජුන මහේන්ද්‍ර මහ බැංකුව අධිපති විදිහට පත් කරන්න. ඔහු සිංගප්පූරු ජාතිකයෙක් නිසා. නමුත් අපි ආණ්ඩුව ඇවිල්ලා සති දෙකයි අර්ජුන මහේන්ද්‍රන් පත් කරනකොට මම හිටපු අගමැතිතුමා සහ මාතරේ අලුතෙන් ආණ්ඩුව පත් වෙච්ච ගමන් අර්බුදයක් හදා ගැනීම අවශ්‍ය නැති නිසා මම අකමැත්තෙන් වුණත් මගේ දැඩි විරෝධය පළ කළා අර්ජුන මහේන්ද්‍ර මම පත් කළා මහ බැංකුව අධිපති විදියට මගේ කිසිම කැමැත්තක් නැතුව අගමැතිවරයාගේ ඉල්ලීමට එතකොට මේ පරීක්ෂණ වාර්තාව තුළ අර්ජුන මහේන්ද්‍රන් ප්‍රධාන වග උත්තරකාරයෙක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ගේම සඳහා මගේ කාල සීමාවේ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සිංගප්පූරු රජය ලිපි ලේඛන සියල්ල ගනුදෙනු කෙරුවා දීර්ඝ වශයෙන් ගනුදෙනු කෙරුවා ඒ ගනුදෙනු කළා විතරක් නෙවෙයි මම 2019 සිංගප්පූරුවට යන්න වුණා මට ජාත්‍යන්තර සමුළුවකට ඒ ගිය අවස්ථාවේ සිංගප්පූරු අගමැතිතුමා මම පුජ්ජලිකව හම්බ වුණා පුජ්ජලිකව හම්බෙලා මම කිව්වා අපේ ලිපි ලේඛන අපි හදලා එවලා තියෙනවා අර්ජුන මහේන්ද්‍ර ලංකාවට බාර දෙන්න කියලා මං සිංගප්පූරු අගමැතිවරයන් ඉල්ලීමක් කරා. ඔබ දන්නවා සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුමත් ඒ කාලේ අසං කරපු මම නැමැත්තුවා. ඒකට මම එකඟ වෙන්නේ නැති නිසා පරීක්ෂණ මණ්ඩලයක් පැට් කරලා සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුමත් මම නතර කෙරුවා. ඒක අපේ රටට අහිතකර නිසා. එතකොට සිංගප්පූරු එදා අගමැතිතුමා තමයි අදත් ඉන්නේ. එතුමාට තමයි මම කිව්වේ අර්ජුන මහේන්ද්‍ර ලංකාවට එවන්න අපි සියලු ලිපි ලේඛන එවලා තියෙනවා. මේ රටේ ජනතාවට දැනගන්න මම කියන්නට ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව සකස් කරපු ලිපි ලේඛන අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මට ඒ ලිපි ගොනු වල අස්සම් කරන්න සිද්ධ වුණා මේක කෙනෙක් විශ්වාස කරයිද දන්නේ නැහැ රටේ රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිවරයා විදිහට අස්සම් 21000ක් මට ගහන්න වුණා මගේ අතින් සීල් එක පිළිගන්නේ නැහැ කිව්වා නීතිපතිතුමා කිව්වා ඒක නිසා මම දවස් 3ක් මගේ මේ ඇඟිලි 3 වෙනි දවසේ දියපට්ට ඇවිල්ලා පෑනට අස්සම් 21000ක් මම ගැහුවා ජනාධිපතිවරයා විදිහට මේ අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඒ විදිහේ වැඩ කොටසක් මම කළා ඒ අනුව මම කියන්නට ඕනේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම අවශ්‍යයි මේ පරීක්ෂණයේදී මේ දවස්වල මාධ්‍ය තුල යන වාර්තා පදනම් කරගෙන මම මේ කියන්නේ ඒ මගේ කාලය තුල ඒ කටයුතු සිදු වෙච්ච නිසා මම විශ්වාස කරනවා වර්තමාන රජය තුලත් අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට ඒ මම ගෙන ගිය වැඩ කොටස තවත් ඉදිරියට ගෙනහිල්ලා ඒ සාර්ථක ඉටු කළා අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ගෙන ඒමට කටයුතු වර්තමාන රජයෙන් කෙරෙයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා